කටහඬ අහනකොට ඇතිතරම් අහගෙන ඉන්න පුළුවන් විදිහට ලයන්විත කටහඬක් හිමි කෙනෙක්. වරක් මුණ ගැහුනොත් සදාකාලිකවම අමතක නොවන මනුස්සකමක් රැඳුණු මිනිසෙක්. ඒ වගේම අහිමි වීම සිහිපත් කරද්දී නෙතකට කඳුලක් ඉනෙන තරමටම සංවේදී වන මතකයක් ඉතිරි කර අපාතරින් සමුගත්ත සුවිශේෂ පුද්ගලිකු පිළිබඳව කතා කරන සූදානම්. 1988 අද වගේ දවසක පෙබරවාරි 16 වෙනිදා මේ ආදරණීය මිනිසා රටට ලෝකයට අපේ දැයට අපේ මිනිසුන්ට අහිමි වෙනවා. අසහාය නළුවෙකු ඒ වගේම මානව හිතවාදී දේශපාලනඥයෝ වුණු විජය කුමාරතුංගයන් අපට අහිමි වෙලා අවුරුදු 33ක් අදට. ඉතින් එතුමා පිළිබඳව පින්කම් මාලාවක් එතුමාගේ සමරු ගුණ සමරු සිහිපත් කිරීම ගණනාවක් ලංකාව පුරා විවිධ තැන්වල සමහරලාවට ගෙවල්වල සිද්ධ වෙනවා. අදටත් එතුමාගේ ඡායාරූප පුවත්පත්වල පළ වුණු දේවල් ඒ වගේම පිළිරු ගෙවල්වල තියාගෙන සමහර පහන් පත්තු කරන මිනිස්සු අදටත් ඉන්නවා. ඉතින් එතුමා පිළිබඳව කතා කරන්න එතුමා වෙනුවෙන් සිද්ධ වෙන සුවිශේෂ කටයුත්තක් පිළිබඳව කතා කරන්න අපි සූදානම් වෙන්නේ විජය පදනම විසින් සිදු කරන මේ සුවිශේෂ කටයුත්ත පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කළා. විජය පදනමේ නිර්මාතෘ සභාපති වගේම තිලනාත් අධ්‍යක්ෂ ධම්මික තිසේරා මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම විජය පදනමේ ආරම්භක සාමාජිකයෙක් වුණු සංජය කුමාර බණ්ඩාර අපි ඔහුටත් ආරාධනා කළා. ආයුබෝවන් සංජය. අපි මුලින්ම ධම්මික තිසර මහත්මයාගෙන් අද දවසේ සිද්ධ වන සුවිශේෂ කටයුතු මොකක්ද කියලාම දැනගෙන ඉමු. ඔව්. අද දවසේ ඉතාමත්ම සුවිශේෂී කටයුත්තක් මේ පුංචි ලංකාවේ සිද්ධ වෙනවා. මේ මුළු මහත් ශ්‍රී ලංකාවක් පූජනීය විදිහට ආදරය කරන මේ උතුම් මනුස්සයා වෙනුවෙන් එතුමා ඝාතනයට ලක් කරලා අවුරුදු 33කට පස්සේ වසර 33ක් ගෙවුනට පස්සේ එතුමාව කවදාවත් සජීවීව දැකලා නැති පිරිසක් එකතු වෙලා, ඒ කියන්නේ විජයපදනමේ මම විජයපදනම නිර්මාණය කරපුවාම මාත් එක්ක එකතු වුණ අති සුන්දර මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒ බොහෝම ඒ පිරිස කිසිම දිනක විජය කුමාරතුංගයන් දෑහින් දැකලා නැති. හොඳයි, මට මොහොතක් දෙන්න ධම්මික මහත්තයා, අපි වෙලාව බලන්න වෙලාවක් ඉල්ලගමු. මංචි චොක්ලට් පෆ් පෙරලිකාර රසයක්. හොඳයි, ඔබට පුළුවන් කතා කරන්න. ඉතින් මම කිව්වේ මේ විජය පදනමේ ඉන්න 95%ක්ම පිරිස විජය කුමාරතුංග මහත්තයාව හැබැයින් කවදාවත් දැකලා නැහැ. සමහර වෙලාවට එතුමාව ඝාතනයට ලක් වුණාට පස්සේ ඉපදිච්ච අය. ඉතින් ඒ අය එකතු වෙලා කිසිම වෙන ලාභ පරමාර්ථයක් හිතේ තියාගෙන නෙමෙයි, ඒ තියෙන ආදරයටම අපේ හිතේ ඒ දවස්වල ඉඳන්ම හීනයක් තිබුණා. විජය කුමාරතුංග මැතිතුමාව ඝාතනය කරපු ස්ථානයේ ස්මාරකයක් එතුමා වෙනුවෙන් හදන්න ඕන කියලා එතන කිසිම සටහනක් මේ වෙනකොට තිබුණ නැති නිසා. ඉතින් අපි ඒ අභියෝගය ජය අරගෙන තියෙනවා. අපි ඒක නිර්මාණය කරා. අද සවස 3ට අපි එම සමරු ස්මාරකය විවෘත කරනවා පොල්හේංගොඩදී. අපිට මේ කතාබහ අතරතුර මේ සිදුවන ස්මාරකය පිළිබඳව ඡායාරූපයක් දකින්න පුළුවන්. මේ ස්මාරක නිර්මාණය කිරීමේදී දායකත්වය දෙනවා සංජය බණ්ඩාර. මේ සංජය කුමාර බණ්ඩාර. සංජය, කියන්න දැන් මේ ස්මාරකය නිර්මාණය කරන ඔබේ දායකත්වය කොහොමද ලැබෙන්නේ? මම තමා ගොඩක් අර ස්මාරකයේ මුල් කොටස නිර්මාණය කරන්නේ. ඉතින් මට විජයපදනමෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් අපි ගොඩක් දුරට වැඩ කරන්න දාගත්තේ රාත්‍රී කාලේ. එතන පාරයිනි මේ දවල්ට වැඩ කරන්න බෑ, ලොකු අවුසරක් එනවා. අර ඉතින් අපි ගොඩක් දුර හැමදාම රෑ 2-3 විතර එනකම් වගේ වැඩ කරා. කෙටි කාලයක් අපිට තිබුණේ වැඩ කරගෙන යන්න. අපි නැකත් තිබුණේ ජනවාරි 29 වල. ඔව්, ජනවාරි 21 නේද? ජනවාරි 21. ඊට පස්සේ සති 2 වගේ කෙටි කාලයක් තිබුණේ. ඉතින් අපි ගොඩක් දුරට රාත්‍රී කාලයේ තෝරගත්තා මගේ වැඩත් කරගෙන යන ගම. මේක අපිට ගොඩක් වටින දෙයක් නේ. දැන් සංජය විජය කුමාරතුංග මහත්මයාව එක පාරක් හරි මුණ ගැහිලා තිනවද ඔබ? ඔබත් එතකොට කොහොමද විජය කුමාරතුංග මහත්තයා ඝාතනයෙන් පස්සේ ඉපදිච්ච කෙනෙක්ද? කොහොමද? දැන් මම එතුමාව ඝාතනය කරලා අවුරුද්දයි මාස 2 පස්සේ තමයි මම ඉපදෙන්නේ. එහෙනම් ඔබත් ඔබ දැකලා නැහැ? හරි, දැකලා නැහැ, කවදාවත් දැකලා නැහැ. ඉතින් අර මගේ ජීවිතේ වීර චරිතයක් මම බැලුවම මට හම්බුනේ මම අනුගමනය කරේ විජය කුමාරතුංග කියන. ඉතින් මම හිතනවා මම
හරි වීරය තෝරගෙන තියෙනවා. ඉතින් අපේ තරුණ කවුරුත් ආසයි මේ වීරයේගේ චරිතයක් අනුගමනය කරන. දැන් ගොඩක් කට්ටිය ශාරුක් ඛාන් පස්සේ යනකොට මම විජේ කුමාරතුංගයන් තෝරාගත්තා. ඇත්තටම සැබෑ ජීවිතෙත් ඔහු ඇත්තටම වීරයෙක්නේ. මේ කියන්නේ රිදී තිරයට අමතරව බලපුවහම අදටත් මිනිසුන්ගේ හදවත් තුළ හදාකාලිකව අමරණීය විදිහට ජීවත් වෙන චරිතයක් විජය කුමාරතුංගයන් කියලා කියන්නේ. අපි නැවත ධම්මික තිසර මහත්මලකට ආවොත් එමෙ දැන් විශේෂම විජය පදනම බිහි කිරීම සහ ඔබ අතින් පදනමෙන් සිද්ධ වෙන කාර්යභාරය කොයි වගේද? ඔව් මල්ලි, අපි විජය පදනම බිහි කරන්න මට අදහස එන්නේ මම බහතෝරණ පුංචි කාලේ ඉඳන්ම දැන් මේ සංජය මල්ලි කිව්වා වගේ මගේ වීර චරිතය විජය කුමාරතුංග මැතිතුමා තමයි එදා සිට අද දක්වා සහ මේනතුරාවටම. ඉතින් පුංචි කාලේ ඉඳන් මගේ හීනයක් තිබ්බා විජය කුමාරතුංග මැතිතුමා වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ වයසින් මුහුකුරා යනකොට දැන් මුහුණු පොතේ මම හුඟක් වෙලාවට දකිනවා බොහෝ අය විජය කුමාරතුංග මහත්තයාගේ පින්තූර දානවානේ, එයාගේ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ප්‍රොෆයිල් පික්චර් එකට දානවා, එහෙම නැත්නම් පෝස්ට් එකක් විදිහට හුඟක් අය දානවා. එතකොට ඒ වගේ බොහෝ පිරිසක් මට මේ හිතවත් වෙනවා, ලෙන්ගතු වෙනවා මේ මුහුණු පොත හරහා. ඔය අතරේ මම කල්පනා කෙරුවා දැන් මේ වගේම යා වෙනුවෙන් කරන්න තියෙන්නේ, අපි අහලා තියෙන්නේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් එයාට පුළුවන් විදිහට එයා උදව් කරපු දේ, දුප්පත් මිනිස්සු වෙනුවෙන් ජීවිතේ කැප කරපු එහෙම නායකයෙක් කියලානේ. ඉතින් ඒ ගෞරවය හැමදාම හිතේ තියෙනවා. මම හිතුවා එයා වෙනුවෙන් අපි මීට වඩා දෙයක් කරන්න ඕනේ. එහෙම කරද්දී මම හිතන්නේ මේ ස්මාරකය නිර්මාණය කිරද්දිත් ඔබට ඉතාම සුවිශේෂ දෙයක් සිද්ධ හමු වෙනවා, කෙනෙක් හම්බ වෙනවා. මේ කාරණේ මම කැමති දැනගන්න. අවුරුදු 33ක් තිස්සේ තමන්ගේ හදවතේ තියාගත්ත කෙනෙක් විජය කුමාරතුංග නෙමෙයි, ඒ සිහිපත් කෙනෙක් පොඩ්ඩක් අපි කියමු. ඔව්. ඉතින් ඒක මෙහිමයි සිද්ධ වෙන්නේ. අපි විජය පදනමේ සමාජිකව එකතු වෙලා මේ ස්මාරකයේ හදන්න වැඩපිළිවෙල හදාගෙන යනකොට අපිට හම්බෙනවා අපේ උපලේකම්තුමාට පුෂ්පාරංජනි කියලා කාන්තාවක් විජය මහත්තයාගේ රසිකාවියක්. එතකොට මට ආරංචියක් එනවා, ඒ එතුමිය අවුරුදු 33ක් තිස්සේ විජය මහත්තයා අර වැටිච්ච තැන තිබුණ ලේත් එක තිබ්බ පස් අරගෙන මේ එයා පරිස්සම් කරලා තියන් ඉන්නවා කියලා. ඊට පස්සේ මේ කටයුත්ත ආරම්භ වුණාට පස්සේ අපිව කැඳවල ඉවරල අපිට ඒ ලේ තැවරුණු පස් අපිට බාර දුන්නා. ඒක හරිම සුවිශේෂී. ඉතින් අපි කල්පනා කරුවා ඒක ලේසුත් බලතුතුව තියෙනවා. මේ ලේන්සුවේ තමයි ඉන්ද්‍රිය ත්‍රිච පස් තියාගෙන හිටියේ. මේ ලේන්සුවේ තමයි උතල තිබුණේ ඒ ලේ තැවරුණු පස් ටික. ඉතින් මේකේ තිබුණ පස් අපි අරගෙන අපේ සමර ස්මාරකයේ මේ තැන්පත් කෙරුවා, මංජුසාවක දාලා මේ තැන්පත් කෙරුවා. ඒක දැන් අදින් පස්සේ විජය කුමාරතුංග මහත්තයාට ආදරය කරන මේ ඕනම කෙනෙකුට ගිහිල්ලා එතන බලන්න පුළුවන්. ස්මාරකයේ පේන්නම තියෙනවා ඒ ලේ තැවරුණු පස් තැන්පත් කරලා. දකින්න කෙනෙකුට ඇසට කඳුලක් වුණයි එතුමාගේ මතකය ආයේ සිහිපත් වේ. ඒ වගේම ඔබ කිව්වා වගේම අපි අද උදෑසන සිහිපත් කළ අපි මේ විශේෂ කතාබහකට එනවයි කියලා. අද අපි පෙළගස්ම ගැන කියනකොට ඊටම සුවිශේෂ සමරු සටහනක් අපට එවනවා. මොකද සිහිව එතුමාව සිහිපත් කළ 1988 දෙවෙනි මාසේ 16 වෙනිදා මේ සිදුවීමත් එක්ක සිහිපත්න මුදල් නෝට්ටුවක් නිර්මාණය කරනවා මේකල්ලි. කෑගල්ල යට්ටෝගොඩ මහීපාල චන්ද්‍රරත්න මහත්මයා අපට මේ සිහිවටනේ එවනවා. මම හිතන්නේ මිනිස්සුන්ගේ ආදරය වෙනුවෙන් ඒ කාලේ මම හිතන්නේ විවිධ තැන්වල මේක ගන්න තිබුණා මේ නෝට්ටුව. මේක මේ සල්ලි දීලා මේ ව්‍යවහාරික මුදලක් නෙවෙයි, නමුත් මේ සිහිවටන මුදල් නෝට්ටුවක්. ගොඩක් දෙනෙක් ළඟ මේක තිබුණා. ඒ කාලේ තේ සිහිවටනත් අපට එවලා තියෙනවා චන්ද්‍රරත්න මහත්මයා. හරි, අපි ඒ වගේම ධම්මික මහත්මයා දැන් විශේෂයෙන්ම මේ මෙතනින් එහාට අද දවසේ සිද්ධ වෙන කාරණේ පිළිබඳව සහ මොනවද පදනම විදියට විජය කුමාරතුංගයන් පිළිබඳව කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ සලසුම් කරලා තියෙන්නේ? ඔව්, දැන් අපි විජය පදනම ආරම්භ කරන්නේ 2018 වර්ෂයේ සැප්තැම්බර් 24 කියන දවසේ. එදා ඉඳලා මේ වෙනකොට අවුරුදු දෙකහමාරක් විතර අපි ගත කරලා තියෙනවා. විජය පදනමේ සමාජිකාවන්ගේම එකමුතුවෙන් අපිට පුළුවන් විදිහට අපි මේ අවුරුදු දෙකහමාර තුළ ලොකු වැඩ කොටසක් විජය මහත්තයා වෙනුවෙන් යාව සමරන්න අපි කරලා තියෙනවා. අපි දෙහිවල
තිබුණා එතුමාගේ පිළිරුවක් ගොඩාක් ජරා ජීර්ණ වෙලා තිබුණේ. ඉතින් අපි සමාජික සමාජිකාව එකතු වෙලා අපේ මුදල් වලින් කියන අපිට වෙනම ෆන්ඩ්ස් නැහැනේ. අපිට පුළුවන් විදිහට අපි මුදල් එකතු කරගෙන ඒකට පදනම හැම කෙනාගේම සහයෝගයෙන් ඔය Facebook page එක මොනනමින්ද තියෙන අනික් කට දැන් කැමති කෙනෙකුට ඕනේ. විජේ පදනම කියන නමින් තියෙනවා. විජේ පදනම එකතු වෙන්න පුළුවන් නන්නේ ඔබත් එක්ක එකතුලා. විජේ පදනම කියන නමින් තියෙනවා. විජේ පදනමට එකතු වෙන්න පුළුවන් විජේ මහත්තයාට ආදරය කරන මේ අපි යන ගමන හොඳයි කියලා හිතෙනවා නම් ඉතිමත් කරන්න නේද? ඇත්තටම අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔව් තව මේ පුද්ගල කියන්නේ ස්මාරකයට සංජය වගේම තවත් කෙනෙක් සම්බන්ධ වෙන මේ පිළිරුව නිර්මාණය කරන. ඉතාලම කීටියන හොගෙන අපි කියමු. එතුමා ගැන කියන්න ඕනේ එතුමත් තරුණයේ පැතුම් ශ්‍රීපාල් කියලා අම්බලංගොඩ පළාතේ එයා තමයි මේ විජය මහත්තයාගේ කියන්නේ අපි දැන් මේ පළකේ උඩින් තියෙනවනේ එයාගේ බස්ට් එකක් ඒක පිළිරුවක් විදිහට මූණත් එක්ක හදලා ඒක මේ තියෙනවා ඒක හැදුවේ නිර්මාණය කෙරුවේ මේ පැතුම් ශ්‍රීපාල් අපිට ඡායාරූපයක් දකින්න පුළුවන් අපි ඒකත් බලමු ඉතින් අපි පැතුම්වත් සිහිපත් කරනවා සංජය බණ්ඩාර අද දවසේ මම හිතන්නේ මේ පිළිරුව සහ ස්මාරකය නිර්මාණය කිරීමේදී අපට දායකත්වයේ සැපුවා ඉතින් මේ තිබෙන කාල වේලාවත් එක්ක විජය කුමාරතුංගයන්ගේ 33 වන ගුණානුස්මරණයේ අදට යෙදී තිබෙන ඒ වෙනුවෙන් තමයි විජය පදනම විජය කුමාරතුංගයන් ඝාතනය කරපු ස්ථානයේදී මේ ස්මාරකය නිර්මාණය කරන්නේ මිනිස්සුන්ට එතනට ගිහින් එතුමාට ගෞරව දක්වන්නට ඒ වගේම සුවිශේෂ කාරණා එතුමාගේ රුධිරයතාවරණු පස් එතන මංජු ආවක තබා තිබෙනවා ඒ දකින්නත් තිබෙනවා ඉතින් අපි ඒ ගැන කතා කරන දවසේ මැදිරිය හා එක්කුණු විජය පදනමේ නිර්මාතෘ සභාපති එතනට අධ්‍යක්ෂ ධම්මික තිසර මහත්මයාටත් ඒ වගේම සංජය කුමාර බණ්ඩාර ඔබටත් ස්තුතිවන්ත වෙනවා අද වගේ දවසක මේ වටින පුද්ගලයා පිළිමත ඔහුගේ වටිනාකම තව තවත් වැඩි කරවන්නට එතුමාගේ මතකයන් පිළිමත රටේ සමාජ යාත්‍රාට අරගෙන යන්න ගත්ත මේ වෙහෙසට මේ කැප කිරීමට අපි ඔබට ස්තුතිවන්ත වෙනවා හරි ඒ පණිවිඩයත් එක්ක අපි දවසේ සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ